ඔන්න අද දවසේ අපි කැන්වා සයිට් එක පාවිච්චි කරලා කිසිම මුදලක් වියදම් කරන්න නැතුව කැන්වා ෆ්‍රී වර්ෂන් එක හරහා ඊබුක් එකක් නිර්මාණය කරගත්ත. ඉතින් උගලට පුළුවන් මෙන්න මේ ආකාරයට ඊබුක් එකක් නිර්මාණය කරගෙන මාසික ඩොලර්ස් 1000කට 2000කට ආසන්න මුදලක් උපය ගන්න පුළුවන් මේ කියන ඊබුක්ස් අලවි කරලා. ඉතින් ඕගොල්ලන්ටත් මම අද කියලා දුන්නා වගේ මේ කැන්වා සයිට් එකේ ෆ්‍රී වර්ෂන් එක කරා මේ විදිහට ඊබුක් එකක් නිර්මාණය කර ගැනීම හැකියාව ගන්න ලස්සනට ඕගොල්ලොන්ගේ හැකියාව පාවිච්චි කරලා. ඉතින් මෙන්න මේ විදිහට ඊබුක් එකක් නිර්මාණය කරගන්න ඕගොල්ලෝ කැමති නම් ඊබුක් එකක් නිර්මාණය කරලා මාසිකව විශාල ඩොලර්ස් ප්‍රමාණයක් උපය ගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. ඕගොල්ලන්ට කැන්වා ෆ්‍රී වර්ෂන් එක හරහා ඊබුක් එකක් නිර්මාණය කරගෙන මුදල් උපයන මට්ටමට ළඟා වෙන විදිහ හරියට මේ වීඩියෝ කරා ඔයගොල්ලන්ට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඊබුක් එක නිර්මාණය කරලා මේ ඊබුක් එක කලපී කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් ගැන හරියට මේ වීඩියෝ කරා ඔයගොල්ලන්ට දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා නම් වීඩියෝ එක මුලින්ම ලාගටම ස්කිප් නොකර බලන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel එකට අලුත් කරනවා නම් channel එක subscribe කරලා notification bell icon එකත් on කරලා තියාගන්න කියලා මතක් කරමින් අපි යමු කොහොමද මෙන්න මේ කැන්වා ෆ්‍රී වර්ෂන් එක කරා මේ වගේ ඊබුක් එක නිර්මාණය කරගන්නේ කියලා බලන්න. අයිබෝන් සුබදසක් කියලා නැවතත් පිළිගන්නවා ඔයගොල්ලෝ සිරදනාම. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කැන්වා සයිට් එක පාවිච්චි කරලා කිසිම මුදලක් වියදම් කරන්නේ නැතුව මෙන්න මේ කැන්වා සයිට් එක ෆ්‍රී වර්ෂන් එක පාවිච්චි කරලා ඔයගොල්ලන්ට මුදල් උපය ගන්න පුළුවන් තවත් හොඳ ක්‍රමයක් පිළිබඳව. ඉතින් මේකෙදි ඔයගොල්ලොම ඔයාලගේ ටෙම්ප්ලේට් එකක් භාවිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට තියෙනවා මෙන්න මේ ෆ්‍රී වර්ෂන් එක හරහා වෙනත් අය නිර්මාණය කරපු ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඒ ටෙම්ප්ලේට් හරහා තමයි අපි යම් කිසි දෙයක් ප්‍රයෝජනය අරගෙන මුදල් උපයන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙදි මම ඔයගොල්ලන්ට කියලා දෙනවා කිඩ්ස් ඊබුක් එකක් නිර්මාණය කරන්න. ඒ කියන්නේ කුඩා දරුවන් සඳහා ක්‍රියාකාරකම් තියෙන පොත්පත් නිර්මාණය කරලා මුදල් උපයන ක්‍රමයක් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ කැන්වා ෆ්‍රී වර්ෂන් එක පාවිච්චි කරලා යම් කිසි දෙයක් හොඳ ප්‍රයෝජනයක් අරගෙන ඕගොල්ලොන්ට පුළුවන් මාසිකව ඩොලර්ස් 1000කට 2000කට වුණත් ආසන්න මුදලක් උපය ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමය හරියටම ඔයගොල්ලෝ ක්‍රියාත්මක කළොත්. ඉතින් ඔයගොල්ලෝ කැන්වා සයිට් එකට එන්න කැන්වා සයිට් එකට ඇවිල්ලා මෙතනින් තියෙන සර්ච් බාර් එක මේ සර්ච් බාර් එකේ ටයිප් කරගන්න කිඩ්ස් ඇල්ෆබට් බුක්ස් කියලා. ඉතින් ඊට පස්සේ සර්ච් කරලා බලන්න ඔයගොල්ලන්ට ලොකු රිසල්ට් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රිසල්ට් එක ඇතුළේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ෆ්‍රී වර්ෂන් එක වගේම ප්‍රෝ වර්ෂන් එක හරහත් මිලදී ගන්න තියෙන ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ ෆ්‍රී වර්ෂන් එක හරහා ලැබෙන ටෙම්ප්ලේට්ස් එකක් පාවිච්චි කරලා යම් කිසි මුදල් ප්‍රමාණයක් උපයන මට්ටමට ළඟා වෙන්න පුළුවන් හොඳ ටෙම්ප්ලේට් එකක් පාවිච්චි කරලා හොඳ ඊබුක් එකක් නිර්මාණය කරගන්න. ඉතින් අද දවසේ මම ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන නිසා මම මෙන්න මේ 2 වෙනි ටෙම්ප්ලේට් එක තෝරගන්න. ඉතින් මේක උඩ එක බලා ක්ලික් කරන්න. ඔයගොල්ලෝ කැමති ටෙම්ප්ලේට් එකක් තියෙනවා නම් ඒ ටෙම්ප්ලේට් උඩ එක බලා ක්ලික් කරන්න. ඊට පස්සේ මේ දකුණු පැත්තේ තියෙනවා කස්ටමයිස් දිස් ටෙම්ප්ලේට් එක දම් පාට බටන් එකක්. අන්න ඒක උඩ එක බලා ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ වෙනම ටැබ් එකක් ඕපන් වෙලා මෙන්න මේ ටෙම්ප්ලේට් එකට අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් ආකාරයට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක මේ විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මේක අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඉමේජ් ඇඩ් කරගන්න පුළුවන්. තව තව දේවල් මේකට ඇඩ් කරගන්න පුළුවන්. තව වචන ඇඩ් කරගන්න පුළුවන්. ෆොටෝස් වෙනස් කරගන්න පුළුවන්. කවර් පේජ් එක වෙනස් කරගන්න පුළුවන්. මේ ඕනම දෙයක් මෙතනින් සිදු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ තියෙන ටෙම්ප්ලේට් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එඩිට් කරන්න ඕන. මොකද මෙන්න මේ තියෙන ටෙම්ප්ලේට් එක වෙන කෙනෙක්ට අයිති ටෙම්ප්ලේට් එකක්. ඉතින් ඒ ටෙම්ප්ලේට් එක සමහර විට ඔයගොල්ලෝ මෙන්න මේ අයිටම් එක ෆිනිෂ් කරලා ඉවරනට පස්සේ රිලීස් කරන යම් කිසි තැනකට එතනදී සමහර විට මෙන්න මේ ටෙම්ප්ලේට් එක අයිතිකාරයාගේ අයිටම් එකක් තියෙන්න පුළුවන්. සමහර විට එතකොට ඔයගොල්ලන්ට කොපිරයිට් ක්ලේම් එකක් එන්න ඉඩ තියෙනවා බොහෝ දුරට. මෙන්න මේ තියෙන ටෙම්ප්ලේට් එක මේ විදිහටම ඇඩ් කරාට පස්සේ හරි. ඒ නිසා ඔයගොල්ලන්ට කරන්න පුළුවන් මෙන්න මේ තියෙන ටෙම්ප්ලේට් ටික ටික වෙනස් කරන්න. මේ අකුරු ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන වචනේ වෙනස්යක් දාලා වෙනස්ම විදිහට ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් බෑක්ග්‍රවුන්ඩ් එකට කලර්ස් එකක් ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට වෙනම ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරනවා වගේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් සමහරවිට ෆොටෝෂොප් හරහා නැත්නම් වෙනස්ම ක්‍රම හරහා ඔයගොල්ලන්ට ඩිසයින් කරගන්න පුළුවන් නම් ඒ වගේ දේවල් හරහා ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී විවිධ දේවල් ඇඩ් කරගන්න. හරි. ඉතින් මම මෙන්න මේ දින ටෙම්ප්ලේට් අයින් කරලා මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙම නැත්නම් ඕගොල්ලෝ පුළුවන් ඔයාලා කැමති විදිහට මෙතෙන්ට කස්ටමයිස් කරගෙන ඕගොල්ලෝ කැමති දෙයක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මෙතෙන්ට වම් පැත්තේ අප්ලෝඩ් කරන ෆයිල් එක මෙන්න මේ අප්ලෝඩ් කරන ෆයිල් එකට ගියන් පස්සේ අප්ලෝඩ් ෆයිල් කියලා තියෙන වම් පැත්තේ ඉහළින් බලා ගන්න පුළුවන් දවස් පාටි. මෙතෙන්ට ගිහිල්ලා මම ෆොටෝස් ටික අප්ලෝඩ් කරගන්නවා මෙන්න මේ සයිට් එකට. හරි. ඔය විදිහට මම ෆොටෝස් ටික ඇඩ් කරගත්ත ඊට පස්සේ ප්‍රේරණ දෙන මේ ෆොටෝ එක මෙතෙන්ට ඇදලා ගන්න. හරි. ඔන්න ෆොටෝ එක ඇදලා ගත්තා. ඊට පස්සේ ප්‍රකාර දෙන මේක කස්ටමයිස් කරගන්න අදාළ සයිස් එක ඇඩ්ජස්ට් කරගෙන අපිට ඕන විදිහට මේක හදා ගන්න පුළුවන්.
හරි ඔන්න දවස් ෆොටෝ එකක් ඇඩ් කරගත්ත මේ ඉතින් මෙන්න මේ ෆොටෝ එක මම ගත්තේ Etsy කියන platform එක හරහා sell කරන්න දාතිබ e-book එකකින් මේක Snapin tool එක හරහා කපලා ගත්ත ෆොටෝ එකක් මොකද ඒක download කරගන්න දුන්නේ නැහැ ඒ නිසා මම Snapin tool එක පාවිච්චි කරලා මේක crop කරලා ගත්තා ඊට පස්සේ පහලට යන්න ඊට පස්සේ ඔයගොල්ලෝ ඒ cover page එකත් ඔන්න හදලා ඉවරයි ඊට පස්සේ පහලට ගියන් පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෙතන තියෙනවා apple කියලා ඒ අකුරෙන් තියෙනවා ඉතින් මේකදී ඒ අකුර ඔයගොල්ලන්ට පුළුවන් මේක font එක වෙනස් කරගන්න පුළුවන් මේක animation කරගන්න පුළුවන් italic කරගන්න පුළුවන් හැඩේ වෙනස් කරගන්න පුළුවන් ebook එකකින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ apple ගෙඩිය වෙනුවට ඔයගොල්ලන්ට පුළුවන් ඒ අකුරෙන් පටන් ගන්න වෙනත් වචනයකට අදාළ වෙන විදිහ ෆොටෝ එකක් ඇඩ් කරගන්න. උදාහරණයට ඔයගොල්ලෝ හිතන්න මේකදී ෆොටෝ. ඉතින් ෆොටෝ එකේ අකුරෙන් පටන් ගන්න වචනයක් වෙනුවට මම මෙතෙන්ට apple ගෙඩිය අයින් කරලා ඇඩ් ඒ කියන්නේ කූඹියෙක්ගේ ෆොටෝ එකක් මේකට ඇඩ් කරනවා කියලා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේකදී මේ ෆොටෝ එක ඩිලීට් කරන්න. ඉතින් ෆොටෝ එක ඩිලීට් කරලා මේ වන් පැත්ත දිහා මෙතන elements කියලා ඔප්ෂන් එකක් මෙතෙන්ට යන්න. මෙතනින් සර්ච් කරන්න ඇඩ්ස් කියලා. ඔන්න විවිධාකාරයේ ටෙම්ප්ලේට්ස් බලා ගන්න පුළුවන් ඇඩ් කියලා සර්ච් කරලා පස්සේ ඉතින් මේකේ තියෙනවා ෆ්‍රී වර්ෂන් එකකින් ගන්න පුළුවන් ටෙම්ප්ලේට්ස් එනවා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් මෙතෙන්ට ඒක සිලෙක්ට් කරලා ඇදලා ගන්න ඔන්න බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ විදිහට මේ ඇඩ්ස් කූඹියකේක බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ ෆොටෝ එක මේකේදී ගන්න ලබා දෙන අපිට ප්‍රෝ වර්ෂන් එක තියෙන කෙනට. ඉතින් දැන් ඔයගොල්ලන්ට ප්‍රෝ වර්ෂන් එක ගන්න නැතුව ෆ්‍රී වර්ෂන් එක හරහා කොහොමද මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා ඔයගොල්ලෝ කල්පනා කරන ඇති. ඉතින් ඔයගොල්ලෝ කෙලින්ම බය වෙන්නේ නැතුව ඔයගොල්ලෝ යන්න ඉන්ටර්නෙට් එකේ Google browser එකක් ඕපන් කරගන්න Google එක හරහා වෙන්න පුළුවන්. ඉතින් මේ browser එකක් ඕපන් කරන්න මම මෙතන සර්ච් කරගත්තා ants png black and white photo කියලා. ඉතින් මේකදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් විවිධාකාරයේ photos තියෙනවා. ඉතින් මේකද ඔයගොල්ලෝ කැමති photo එකක් download කරගන්න පුළුවන්. ඔයගොල්ලෝගේ title එක type කරලා ඔය අදාළ වෙන විදිහට png photo එක black and white විදිහට මේකදී search කරන ඔයගොල්ලෝ photos ඕන තරම් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ photo එක මම උදාහරණයක් දර ඔයගොල්ලෝ පෙන්වනවා. ඉතින් මේ photo එක ඔයගොල්ලෝ black and white මේකදී background remove කර photo එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් ඔයාලා කැමති photo එකක් මේකදී download කරගන්න. ඒ හරි ඒ විදිහට photo එක download කරගත්තට පස්සේ මෙතනින් නැවතත් අපිට අදාළ photo එක මේකදී upload කරගන්න ඕනේ. ෆොටෝ එක අප්ලෝඩ් කරගෙන ඊට පස්සේ මෙතෙන්ට අපි ඒ ෆොටෝ එක ඇදලා ගන්න ඕනේ අපේ පළවෙනි page එකට අදාළව. හරි ඔන්න ඔය විදිහම ෆොටෝ එක ඇදලා ගත්තා. ඊට පස්සේ මෙතන තියෙන පළවෙනි apple කියන මේක අපිට පුළුවන් ants කියලා මේක type කරලා වෙනස් කරගන්න. හරි ඔන්න ඔය විදිහට අපි මේක add කරගත්තා. ඉතින් ඕගොල්ලෝ නම් පුළුවන් මෙන්න මේ ආකාරයට මේ තියෙන පහලට යන්න යන්න තියෙන ඔක්කොම වචන වලට අදාළව ෆොටෝස් වෙනස් කරගන්න. ඉතින් මේ විදිහට ෆොටෝස් වෙනස් කරගෙන අපිට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේක e-book එකක් ආකාරයෙන් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේකදී cover page එකට ඔයගොල්ලන්ට මේකේ මේ තියෙන template එක භාවිතා කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔයගොල්ලන්ට background එක ඔයගොල්ලෝ පොඩ්ඩක් change කරගන්න ඕනේ. background එක change කරන්න අපිට පුළුවන් මෙතෙන් click කරන්න. ඊට පස්සේ මෙතන තියෙන වම් පැත්තේ background එක change කරන්න color එක තෝරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපිට කලර් එක තෝරගන්න පුළුවන් විවිධ කලර්ස් තියෙනවා මේකෙදි. නමුත් මේකෙදි අපි වැඩ කරන පිටුවට කලර්ස් චේන්ජ් කරන්න යන්න එපා. මේ විදිහට කලර් චේන්ජ් කරන්න ගිහින් පස්සේ මෙතනදී අපිට මේකෙදි පුරුදු වෙන පොඩ්ඩකට මේක උඩ අඳින්න බෑ. සමහරට පාට කරද්දි ඒකෙදි ගැටලුවක් වෙන්න පුළුවන්. හරි ඒ නිසා මෙන්න මේ විදිහට තියාගන්න සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ වෙනස් කරන්න මේකෙදි තියෙන ෆොටෝස් එක සහ වචන වෙනස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේකෙදි මේ e-book එක නිර්මාණය කරන්න ලස්සනට. හරි මේ විදිහට ඔයගොල්ලන්ට ebook එක නිර්මාණය කරගන්න download කරගන්න තියෙන්නේ. ඉතින් download කරගන්න මේ දකුණු පැත්තේ share කියලා බටන් එකක් තියෙනවා. මේ share කියලා බටන් එක press කරලා පහලින් තියෙන download කියලා option එක. මේක PDF එකක් ආකාරයෙන් තමයි අපි download කරගන්න වෙන්නේ. මේක image ආකාරයෙන් download කරගන්න එපා. මොකද ebook එක නිර්මාණය කරන නිසා. හරි ඔන්න දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ PDF එකක් ආකාරයෙන් download කරපු මේ ebook එක අපිට මේ විදිහට බලා ගැනීම හැකියාව තියෙනවා. ඔන්න මේ තියෙන අපේ cover page එක මේක තියෙන my first word abc book කියලා. ඊට පස්සේ තියෙන පහලින් බලා ගන්න පුළුවන් a අකුරෙන් ants කියලා තියෙනවා. ඊට පස්සේ b අකුරෙන් ball කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයට අපේ නිර්මාණය කරපු ebook එක මේ කියන්නේ document එක pdf file එක ඔයගොල්ලන්ට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය එක ආකාරයට අපිට පුළුවන් ebook එක මුලින්ම නිර්මාණය කරගන්න මෙන්න මේ canva site එක free version එක පාවිච්චි කරලා. හරි දැන් ඔයගොල්ලෝ බලනදි මෙන්න මේ විදිහට ebook එක නිර්මාණය කරගෙන එතනින් එහාට කොහොමද ඔයගොල්ලෝ මුදල් උපයන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට ඒකට හොඳ website කීපයක් හඳුනලා දෙන්නම්. ඔයගොල්ලෝ පුළුවන් මේ කියන website හරහා ඔයගොල්ලෝන්ගේ මෙන්න මේ ebook එක අලවි කරන්න. ඉතින් මුලින්ම යන උදාහරණයක් ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මෙන්න මේ amazon.com කියන website එක හරහා ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්.
සර්ච් කරන්න පුළුවන් කිඩ්ස් ඇල්පබට් බුක්ස් කියලා. ඉතින් මේකෙදි බලා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ විශාල ලෙස අලවි වෙන හොඳ කැටගරි එක තමයි මෙන්න මේ කිඩ්ස් කැටගරි එක. ඉතින් මෙන්න මේකෙදි බලා ගන්න පුළුවන් මේ පළවෙනි පොත මෙන්න මේ ebook එක මේ වෙද්දි 84696ක් මේ වෙද්දි සෙල් වෙලා තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අපි නිර්මාණය කරගන්න ඇල්පබට් බුක් එක අපිට කිසිම මුදලක් වියදම් වෙන්නේ නැහැ මේ PDF ෆයිල් එක විතර මේක නිර්මාණය කරගන්න. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් ඒක පිටුවෙන් පිටු ඕගොල්ලොන්ට වෙන වෙනම නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ට පුළුවන් පිටු 26ක් 27ක් වෙන විදිහට සම්පූර්ණයෙන්ම එක PDF ෆයිල් එකට නිර්මාණය කරගන්න. ඉතින් මේකෙදි බලා ගන්න පුළුවන් මෙන්න මේ පොතට $6.65 තමයි අලවි කරන්නේ මෙන්න මේ පොත. ඒ කියන්නේ ලංකාවෙන් රුපියල් 1500ක් 2000කට ආසන්න මුදලක් මෙන්න මේ පොතේ මිල වෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ ebook එකක් නිර්මාණය කරලා මෙන්න මේ මම කියන platform හරහා ඕගොල්ලන්ට අලවි කරන්න පුළුවන්. මේක බලගන්න ratings 84696ක් ලැබිලා තිනවා. ඉතින් ඒ කියන්නේ ratings 84000ක් ලැබෙනවා කියන්නේ මේ පොත ebook ලක්ෂයකට වඩා වැඩි ප්‍රමාණයක් අලවි වෙලා තියෙනවා කියලා ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තවටියක් පහටම අපි බලා ගන්න පුළුවන් star ratings ලැබිච්ච ebook විශාල ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ Amazon කියන website එක හරහා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ amazon.com කියන website එක හරහා ඕගොල්ලෝගේ ebook එක අලවි කරගන්න. ඉතින් මම ඊළඟ වීඩියෝ එකදී අනිවාර්යෙන් මෙන්න මේ Amazon එක හරහා තමන්ගේ item එකක් ebook එකක් එමත්නම් digital item එකක් physical item එකක් sell කරන්න කොහොමද account එකක් create කරගන්නේ කොහොමද කියලා හරියටම වීඩියෝ එක ආකාරයෙන් ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි තවත් digital product එකක් sell කරගන්න පුළුවන් හොඳ website තමයි මෙන්න මෙතන. මෙන්න මේ තියෙන library world කියලා website එක. ඉතින් මේකෙදි ටිකක් පාටම පස්සේ බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණයෙන්ම තියෙන digital item digital product තියෙන මෙන්න මේ පොත් ඔයගොල්ලොන්ට පුළුවන් තමන්ගේ පොත අලවි කරලා මුදල් earn කරගන්න. ඉතින් මෙන්න මේ website එකත් ඔයගොල්ලන්ට 100% හොඳයි කියලා විශ්වාසයෙන් මට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ platform එක දැන් මේ වෙලදී ලංකාවට ගොඩ දෙනට කරන්න බැරි platform එක තමයි Etsy කියන platform එක. මෙන්න මේ Etsy කියන platform එකෙන් මම කලින් ෆොටෝ එකක් ගත්ත එක මම ඔයගොල්ලන්ට පෙන්නනම් මෙන්න මේ සෙලර් හරහා තමයි ඒ ෆොටෝ එක මම නිර්මාණය කරගත්තේ. මේ ස්ක්‍රීන්ෂොට් එක ආකාරයෙන් ලබාගත් ෆොටෝ තමයි මේ ඉදිරිය බලා ගන්න පුළුවන්. මෙන්න මේ PDF ෆයිල් එක $6කට අපිට අලවි කරනවා මෙන්න මේ සෙලර් හරහා. ඉතින් මේකෙ තියෙන අකුර උඩ ලියලා අපිට අකුර ඉගෙන ගන්න පුළුවන් හොඳ ebook එකක් නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ platform එකකට පොඩ්ඩක් try කරලා බලන ඔයගොල්ලන්ට account එකක් create කරගන්න පුළුවන් නම් වෙනස්ම country එකකට අදාළව. මොකද ලංකාවට මේ වෙද්දි මේ Etsy කියන platform එක හරහා sell කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ. හරි ඒ වගේම ඔයගොල්ලන්ට මම තවත් platform එකක් කරනනම් මෙන්න මේ platform එක discount max කියලා platform එක හරහා ගන්න පුළුවන්. මේ star ratings හරහා බලා ගන්න පුළුවන් මේ සම්පූර්ණයෙන්ම තියෙන ebook. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයට ඔයගොල්ලෝගේ මේ kids category එකේ වෙන්න නොවෙන්න පුළුවන් තවත් category එකක් හරහා ඔයගොල්ලෝගේ මෙන්න මේ කියන ebook එක නිර්මාණය කරලා මෙන්න මේ කියන platform එක හරහා sell කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ site එකේ kids කියන category එකට අදාළ තවත් විශාල පොත්පත් තියෙනවා ඔයගොල්ලෝ බලා ගන්න බෑ. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට මේ කියන අපි අද create කරපු මේ ebook එක අලවි කරන්න පුළුවන් $5ත් ඒ $20ත් අතර මුදලකට. ඕගොල්ලෝ එක පොතක් ලංකා මුදලින් රුපියල් 1500 2000 අතර මුදලකට අලවි කරගැනීමේ හැකියාව දෙනවා මෙන්න මේ කියන platform එක. ඒ වගේම තව හොඳයි eBay කියන platform එකත්. ඒ වගේම මම ඕගොල්ලන්ට වීඩියෝ එක පහළ description එකේ links ටිකක් දාලා තියෙනවා මෙන්න මේ එන්න ඕන platform ටිකට අදාළව. ඉතින් මේ platform හරහා ඕගොල්ලෝගේ ebook එක අලවි කරලා මුදල් උපය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සම්පූර්ණයෙන්ම ebook විතරක් අලවි කරන්න පුළුවන් තවත් ගොඩක් platform තියෙනවා. ඕගොල්ලෝ පොඩ්ඩක් try කරලා බලන්න. ඒ වගේ විශාල ප්‍රමාණයක් මෙන්න මේ කියන ebook අලවි කරලා මුදල් උපය ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොඩ්ඩක් try කරලා බලන්න මෙන්න මේ ක්‍රමය අනුගමනය කරලා ඕගොල්ලෝ මාසිකව $10,000කට 2000කට වඩා වැඩි මුදලක් වුණත් උපය ගැනීමේ හැකියාව දෙන මේ කියන platform හරහා. ඉතින් මම හද හිතනවා ඔයගොල්ලන්ට මේ ගෙනාව වීඩියෝ එක යම් කිසි ප්‍රයෝජනක් පුංචි හරි දැනුමක් ලැබෙන්නේ නැති මම කිසි අදහසක් අරගෙන ඔයගොල්ලන්ට යම් කිසි මුදලක් උපය ගන්න පුළුවන් හොඳ ක්‍රමයක් ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් හොඳ වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ ක්‍රමය පොඩ්ඩක් try කරලා බලන්න. ඉතින් මම ඉදිරියට ගේන බලාපොරොත්තු වෙනවා මේ ebook එකක් වගේම physical item එකක් sell කරගන්න පුළුවන් Amazon ඒ වගේම Shopify වගේ account හරහා මුදල් උපය ගන්න පුළුවන් තවත් හොඳ ක්‍රම පිළිබඳව. ඒකෙදි account එකක් create කරගන්න තැන ඉඳලා ඔයගොල්ලෝගේ payment method verify කරගන්න තැනටම වීඩියෝ ආකාරයෙන් ගෙන බලාපොරොත්තු වෙන Amazon සහ Shopify කියන platform ගැන. ඉතින් ඒ නිසා පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ අන්තර්ජාලය හරහා වැඩි මුදලක් වියදම් කරන්නේ නැතුව වැඩි ආදායමක් ලබා ගන්න
කරන්න පුළුවන් හොඳ ක්‍රම මම ඔයගොල්ලන්ට මගේ වීඩියෝ සරා ගේනවා. ඒ නිසා channel එක subscribe කරලා notification bell icon එකත් all කරලා තියාගන්න කියලා මතක් කරමි. මේ වීඩියෝ එක මෙතින් අවසන් කරන්න ගිහින් ඉන්න ජය වේවා.